අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදයට බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුල හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්වාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු මෙතෙන් පටන්. රාශි චක්‍රයේ 12 වෙනි රාශිය, එහෙම නැත්නම් අවසාන රාශිය මීන ලග්නේ. මීන ලග්නයේ ආයබෝත් ඔබගේ ලග්නාධිපති වෙන්නේ ගුරු ග්‍රහය, එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහය. ඉතින් මේ බ්‍රහස්පති ග්‍රහය ලග්නාධිපති වෙච්ච මීන ලග්න හිමියන්ට මේ 2024 වසරේ අගෝස්තු මාසයේ 8 වෙනි මාසයේ කොහොම වේවිද? ඉතින් විශේෂ වශයෙන්ම ඔබගේ මේ ගහ ගෝචරයේ ගහ පීඨියම් ගැන කතා කරොත් ඔබගේ ලග්න භාවය තුළ රාහු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය කුජ සමග සංයෝගයෙන් ඔබගේ 3 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ඒත් එක්කම රවි ග්‍රහය ඔබගේ 5 වෙනි තැන්පතදී බුධ සිකුරු සංයෝග වෙන ඔබගේ 6 වෙනි භාවයේ තුල, ඒ වගේම කේතු 7 වෙනි භාවයේ, 12 වෙනි භාවයේ වක්‍ර භාවයෙන් ශනි ග්‍රහය ගමන් කරන දින 12 වෙනි භාවයේ තුල, 5 වෙනි භාවයේ තුල, 2 වෙනි භාවයේ තුල, 8 වෙනි භාවයේ තුල ශනි ග්‍රහය ගමන් කරන නම් ඒ රස තත්ත්වයක් සියලු يعني පොදුවේ ලග්න හිමියන්ට තියෙනනේ. ඒ වගේ මේ කාල පරිච්ඡේද ශනි ග්‍රහය වක්‍ර භාවයෙන් ඔබගේ 12 වෙනි භාවයේ ගමන් කරන නිසා වෙම ලග්නයේ රාශියේ මුල් වසර දෙකම හරි අවසාන මාස කීපය ගෙවීම පවතින ඉතින් ඒ රාශියක් තියෙනවා. කලබල විතු නැහැ. ඉතින් ඒ රාෂ්ට්‍රකය කියන දේ ගොඩ තුළ ඔබ ගොඩක් බියරපත් වෙලා තියෙනවා. ශනි ග්‍රහය කිව්වම සෙනසුරු කිව්වම හෙන්න හොරා කියලා බය කරලා තියෙනවා. ඒවට කලබල වෙන්න එපා. ඒවා ඔබ ලොකුවට ඔලුවට ගත යුතු දේවල් නෙමෙයි. අනිවාර්යයෙන්ම සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවක් පළ කරලා තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. ඒකේ විශේෂයෙන්ම කියලා තියෙනවා මෙන්න මේ තියෙන ඒ රාෂ්ට්‍රක තියෙන දේවල් තුළ සාර්ථක කරගෙන ඒ රාෂ්ට්‍රක තුළ මැඩ පවත්වාගෙන ඉදිරියට යන හැටි වගේම ඔබේ පුද්ගලික කේන්සරණ ඔබේ අතට අරගෙන දැන් මේ චන්න මේ ලග්නේ රාශියක සම්පූර්ණයෙන්ම මේ ඔබට මේ පොදුවේ හැම මිනිස් ලග්න වෙන ක්‍රියාත්මක වෙන ඔය අතරතුර ඔබගේ කේන්සටහන් තුළ දෙන පිහිටින් එක්ක ඔබට තවත් විදිහකට ජන්මේ රාශියක ක්‍රියාත්මක ගිය හැකි. අන්න ඒවා තියෙනවද කියලා දැනගන්න ඔබට පුළුවන්. එහෙනම් ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝ එක අහලා ඒකේ තියෙන
ඔය තිබත් කියන ඒරාසක වර්ග ඔක්කොම තිබත් කලබලන ඔක්කොම එක පාර පිටින්න දෙකක් විතර එක පාර පිටින් මෙහෙ කියාවත් තියෙනවා. ඉතින් පිහි කොහොම පිහිටෙව්වත් ඔන්න ඔබට ඒ දේවල් තුල ගොඩ යන්න සෙනසුරු ග්‍රහයා තුල තියෙන යහපත් ප්‍රතිඵල අරගෙන ඔබට සාර්ථක වෙන හැකියාව කියලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ අහන්න. ඉතින් අපි දැන් අද දවස ගැන කතා කරොත් මේ අගෝස්තු මාසයේ හැසිරීම් රටාව තුල මීන ලග්න වෙන කොහොමද? ඉතින් මීන ලග්න වියන්ගේ මේ කාල පරිච්ඡය තුල විශේෂ වශයෙන්ම ඔබ ටිකක් අර මේ කාලේ යම් තාක් දුරට කාර්යබහුල වෙන කාලයන්, දැන් පහුගිය කාලසට සාපේක්ෂව ඔය වැඩ නැතුව හිටියානම්, යම් කිසි රැකියා අහිමි වෙලා හිටියානම්, නැත්නම් ඔබ ව්‍යාපාර කරන තුලත් ව්‍යාපාර තුල එතරම් සාර්ථකද තිබෙ නැත්තම්, ඔන්න අගෝස්තු මාසය තුල යම් තාක් දුරට ඔන්න ඔබට ඒ දේවල් ටිකක් වැඩ කරන්න ලැබෙන, ටිකක් කාර්යබහුලත්වය වැඩි වෙන කාලයක්. ඒ වගේම දුර යම් කිසි ආකාරකින් නිින්දක්, මහන්සියක්, කෑම බීම නොතකා වැඩ කරන්න සිදුවෙන යම්කිසි දේවල් සිදුවෙන කාල පරිච්ඡේදයක්. හැබැයි මේ හැම දේ තුළම යම්කිසි ආකාර ඔබට ලැබෙන තියෙන ලාභ තියෙනවා. ඔබ කරන දේවල් තුළ ඒ ලාභ ඔබගේ නොසැලකිල්ල, ඔබගේ දුරදිග නොහිතිල්ල හිත ඉඳලා පුංචි පුංචි අඩු කරගන්න. ඉතින් ඒ ලාභ වලින් ඔබට ගැටලු මතුවෙන ඒ දේවල් ලාභ අඩු වෙන්න, ලැබෙන ලාභේ කොටසක් පාඩුවක් ඉදිරියට අයින් වෙන්න. දැන් ඔබ වැඩක් කරන් යද්දි ඒකට අපි මෙන්න සරල උදාහරණයක් කියන, ඔබ මොකක් නිර්මාණයක් කරන්න යන, නිර්මාණයක් කියන්නේ ඔබ නිර්මාණ කරන කෙනෙක්, ඔබට ඕඩරයක් හම්බෙනවා. හම්බුනාම ඔබ ගිහින් ඒකට අවශ්‍ය කර දේවල් මිලදී අරන් එනවනේ. ඔබ දුර දිගේ දැනතු ඔහි අර තමන්ගේ හිතුමනාපට ගන්නවා. සමහර මිලදී ගන්න දේවල් ඇත්තට මේ දෙයට අදාළ වෙන්නේ. අන්න අන්තිමට ඒ දේවල් තුළ ගිය මුදල් අපරාධ. දැන් ඔබ නිර්මාණය කොහොම හරි කරලා බාර දෙනවා. හැබැයි අර ටිකක් ඉතුරු වෙන ඒවා වැඩක් ගන්න බැහැ. ඒවා මේකට අදාළ වෙන්නේ. අන්න ඒවට ගිය සල්ලි අපරාධ. දැන් ඔය වගේ අන්න එක උදාහරණයක් කිව්වා. ඔය වගේ ඔබේ රැකියාවට, ඔබේ ව්‍යාපාරයට ඒවා ගලපා ගන්න, ඔන්න ඔය තත්ත්වයන් තුළ ඔය වගේ ගැටලුකාරී තත්ත්වන, ඒ වගේ පුංචි පුංචි පාඩු සිද්ධ කරගන්න ඔබේ නොසැලකිල්ල හින්දා හේතු කාරණා දැන නිසා ඔබ කළ යුත්තේ මොකද්ද? මේ නොසැලකිල්ල නැතුව හැමදේම නිසි සැලසුමක් ඇතුව වැඩ කරන්න. ඔබ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබ මොකක් හරි ආදායමක් කරන කෙනෙක්. මේ කාල සීම තුළ ආවට ගිර කිසි දෙයක් කරන්න බෑ. කරන හැමදේම හොඳ සැලසුමක් තියෙනවා, හොඳ ප්ලෑන් එකක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. අනිත් එක තමයි නිවැරදි වෙලාවට කරන්න ඕනේ. මේ කාල සීමා තුළ ඔබ අපෝසත් වෙන කාරණාව එකක් තමයි ඔබ වැඩ කල් දානවා, අන්තිම මොහොතනකන් ඉන්නවා, කරගන්න අමාරු වෙනවා. ඊට පස්සේ අර කරන් කරනවා අර නිවැරදි ලෙස හරියටම කරගන්න අපහසුතාව, පොඩි පොඩි අඩුපාඩුකම් එනවා. අන්න ඔය වගේ තත්ත්වයන් තුළ අන්න ඒ දේ තුළත් ලැබෙන ලාභ අඩු වෙන්න පුළුවන්. මොකද නිසි දිනේට තමන් කරන දේ දෙන්න බැරුව ගියාම ඒවට ලැබෙන දේවල් අඩු වෙනවා. අන්න ඒ වගේ දැන් ඒවා තියෙනවනේ යම් කිසි ආකාරයක ඇග්‍රීමෙන්ට් වලත්. අනිත්‍ය තමයි මේ කරන දේවල් හැමදේම අර කට වචනෙන් නම් කරන්න ලෑස්ති වෙන්න එපා. මට මේක කරලා දෙන්න, මම මෙහෙම කරනවා, හරි මේක ගන්න කියද, හරි මම ගිහනවා ඇඩ්වාන්ස් එකක් දානවා, හරි මම මේක හෙට දානවා, ඔයා වැඩේ පටන් ගන්න, ඔයා වැඩේ කරලා දෙන්න. ඔන්න ඔයගේ දේවල් ගොඩක් එනවා මීන ලග්න වෙන්නේ මේ කාලේ. රැකී රක්ෂා කරන ස්ථාන තුළ විශේෂයි. ඇවිල්ලා කියනවා මේ කියන්නේ ඔබට කියන මේක හිත අවුලක් කරන්න එපා, මේක අනිවාර්යෙන් කරන්න බෑ, ඔයා මේකට අත ගන්න, ඔයා මේ වැඩේ කරා යන්න කියලා. අන්තිමට ඔබ කාලේ ආරං කරනවා. ඔන්න ඒකේ නතුරු දහන්. එහෙම නැත්තම් අනේ මට දැන් ඒක එපා වෙන මෙතනින් කරගත්තානේ. අන්න ඔය වගේ දේවල් වැඩිපුර අහන්න සිදු වෙන නිසා යමක් කරන්න පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම ඒව තුළ අර නීතිමය වශයෙන් හෝ ලිපියකින් හෝ ඒ දේවල් තුළ ඒ කරන ඇග්‍රීමෙන්ට් එක, ඒ තුළ තියෙන කොන්ට්‍රැක්ට් එක අනිවාර්යයෙන්ම ඔබ එළඹිලා ඒ දේවල් වල අවශ්‍ය කරන ඇඩ්වාන්ස් එක අත්තිකාරම් මුදල් අරගෙන ඔබට පාඩුවක් නොවේ. දැන් මේ ඒ ප්‍රොජෙක්ට් එක ඔබ කරලා ඔබේ මහන්සියට ඇති වෙන දේ මුලින් ගන්න. අන්න එතකොට ගැටලුවක් නැහැ. අන්තිමට වැඩේ ඉවරලා ඔබ බාර නොගත්තත් ඔබට ගිය මහන්සිය, ඔබට ගිය පාඩුව සියල්ල ඔබට ඒ ගත දෙන්න පුළුවන් කව කරන්නේ. මේ නේ වගේ දේවල් ගොඩක් වෙනවා මේ කාලේ මීන ලග්නෙමනේ. ඒක නිසා අතින් කාල හරක් බලාගෙන නේද මේ කාලේ කටුක මොකද හේතුව? සමහරට ඔබට විතරක් පාඩු, ඔබට යම් කිසි එන වෙච්ච මහන්සියේ ප්‍රතිඵල නොලැබුණා කියමු. ඔබ මේලා වැඩේ ටිකක් ලොකු වැඩක් ඔන්න වෙනත් අය සම්බන්ධ කරනවා, අන්න ඔවුන්ටත් ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. අන්තිමට ඔබටයි ගෙවන්න වෙලා තියෙන. අන්න ඒ වගේ දේවල් වෙන්න ඉඩකඩ පවතිනවා. ඒ නිසා ඒ වගේ දේවල් ඔය කවුරුත් කිව්ව පළියට ඒ දේවල් ඒ ගැම්මර පටන් ගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඒ දේවල් එක්ක නිවැරදි ලෙසේ ඔබට පාඩුවක් නොවන විදිහට හොඳ සැලසුමක් වගේම ඉලක්කයක් අනුව නිවැරදි ලෙස වැඩ කරන්න උත්සාහ කරන්න. මේ කාල පරිච්ඡේදය තුළ පිළිවෙලට වැඩ කරන්න. මොකද මේ පිළිවෙලට වැඩ කරනවා කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ පිළිවෙල කියන දේ තුළ හැමදේම අන්තර්ගතයි. එහෙනම් පිළිවෙලකට වැඩ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ රැකීරක්ෂා කරන ස්ථාන තුළ මේ කාලේ මීන ලග්න හිමියන්ගේ විශේෂයෙන්ම එකට වැඩ කරන් යද්දී අර තරමාකුරට ඔබට අන් අයගේ වෙනදට වඩා සහාය ලැබෙන කාලය. මේක යහපත්. මොකද හේතුව අර මේ දැන් පහුගිය කාල සීමා තුළ ඔබ තනියම දේවල් කරා, ඔබට යම් කිසි සහායක් ලැබුණේ නැහැ, යම් කිසි කලකිරීම වුණා නම් අනේ තත්ත්වය වෙනස් වෙනවා. ඒක නිසාවෙන්ම ටිකක් මේ කාලේ පහුගිය කාලට සාපේක්ෂව පිරිසත් එක්ක වැඩ කරන්න පෙළඹෙන කාලය. ගොඩාක් තනි වෙලා නෙමෙයි වසර දෙක දෙකම අර ගත්තොත්
මීන ලග්නමය ගොඩාදුරට ඔහේ තනි වෙලා වැඩ කර ඔහේ පාඩුවේ වැඩ කරේ. මේ කාල සීම තුළ ඔන්න පොඩ පිරිසක් එක තුළ එක සාමාන්‍යයෙන් රැකියාවක් කරත් ව්‍යාපාරයක් කලා එක් මොනහරි කර්තව්‍යයක් කරද්දි ගෙදර දොරේ දිනුවත් ඔන්න ටිකක් වෙනදට ගෙදර දොරයාගේ සහාය ලැබෙන කාල පරිච්ඡේදය හිතමිතුරන්ගේ සහාය ලැබෙන කාල පරිච්ඡේදය එකට වැඩ කරන අයගේ සහාය ලැබෙන කාල පරිච්ඡේදය ඒවා තුළ අර ටිකක් අර හිතට සතුටක් යම්කිසි සැහැල්ලුවකින් කියන බය කියන දේ පහුගිය කාල සීමා තුළ ගොඩාක් තද බල ලෙස ඔබට තිබිච්ච අර වෘත්තීමේ ජීවිතය තුළ හෝ ලැබීම් තුළ මොනා වෙයිද යම්කිසි මගේ ජීවිතයේ ඉදිරිය කොහොම වෙයිද පොඩි කුතුහලයක් තිබ්බා ඒ දේවල් තුළ පුංචි බයක් තිබ්බා අනේ බය කියන දේ සමහර දවස් වගකීම් ගන්න බයයි මේ කරලා මං අමාරු වෙටේද මේ දේවල් කරන්න ගියොත් මට මොකක් වෙයිද මට මෙහෙම කරගන්න බැරි වෙයිද මං කොහොමද මේවා කරන්නේ ඔන්න ඔයගේ ලොකු ලොකු ගැටලු තිබ්බා ප්‍රශ්න ගැටලු ප්‍රශ්න තිබ්බා හැබැයි ඒ දේවල් වලට අනර සාහය ලැබෙද්දී ඒ බය කියන දේ යම්කිසි ආකාරකෙන් තිබිච්ච කෘතුහලය යම්කිසි ආකාරකෙන් තිබිච්ච අර අවිනිශ්චිතභාවය ඔබ කෙනෙන් තුරන් වෙලා පොට්ටක් උද්‍යෝගයක් පිබිදීමක් ඔබට ඇති කරන තත්ත්වයක් තියෙන හැබැයි අර මේ කාල පරිච්ඡේදය තුළම අර කියන වචනේ විදිහට වැඩ නොවි කියනනම් තියෙනවා ඈ ඒ කියන්නේ අර වචන වැඩ කල් දානවා නිවැරදි වෙලාවට දෙන්නේ මේ කරන්න හදනවා මේ දැන් එනවා කියනවා පය දෙක තුනකුත් ගිහිල්ලා නැහැ අන්න ඔය වගේ දේවල් අර නිවැරදි වෙලාවට වැඩ නොකරන දේවල් වැඩ කල් දාන දේවල් ඒව තදටම තියෙනවා මොකද ඒක මං ගිය මාසවලත් කිව්වනේ අර රජයේ ඔෆිස් එකට යද්දිත් යන්නේ 3:55 4ට ඔෆිස් එක වහන ඊට පස්සේ හැරිලා එනවා ආය හෙටත් යනවා හෙට ගිහිලා යද්දි තව මොකක් හරි ප්‍රශ්නයක් නෝ වගේ යද්දි අවශ්‍ය කරන ලිපි ලේකන ඔක්කොම අරගෙන ගිහම කොටසක් හොයලා ඊට ටික පස්සේ හොනවා කියන දේ නම අමතකගෙනම අර අයනවා ඊටත් ගියා මේක නෑ ආයෙනවා උන් ඔය වගේ පිළිවෙලකට දෙ තත්ත්‍ය ඒක ජීවිතය තුලත් රැකියාව තුලත් වෘත්තිය තුලත් මිල්ලක් නෙමෙයිගේ කැපිපෙන්න මනාලස කැපිපෙන්න තත්ත්‍යන්නේ ඒ තත්ත්‍ය මේ කාලේ දෙනවා ඒ වගේම තරමක් දුරට ඔබට අර ඔබ ඉලක්ක කරගත සමහර දේවල් අර ඔබ සැලසුම් කරන ආකාරයම සිද්ධ නොවන තත්ත්වයක්ත් තියෙනවා. ඉතින් නමුත් මේ කාල සීමා තුළ කූට උපක්‍රම යොදන්න හරි දක්ෂයි. ඒ වගේම ටිකක් මේ මිනිස්සුන්ගේ පොඩක් එහෙමෙන් අර මුලා වේලන්නත් දක්ෂයි. මුලා වේලන කියන එක වැරදි දෙයකට වඩා අර තමන්ගේ සමහර කාර්යයන් කරගද්දි මොකක් හරි අඩුපාඩුවක් එහෙට මෙහෙට කරලා යමිසයා කරගෙන ඒ දේවල් තුළ ඒක වහලා දාන්න එහෙම මේ කාලේ දක්ෂයි. හැබැයි සමහර තැන්වලදී තමනුත් ගිහින් ඇන්දර තැන් වැඩි. විශේෂයෙන්ම ඔය සමහරුන්ගේ වචන වලට උන්ටදා ඔබ ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනව නෙමෙයි, රැවටෙනවා. සමහරක් කරන හොඳ හිතවත්කම කතා කරන්නේ කවුද? අන්න මොකද ඔබට කියන්නේ? කියන ඕනෑම දෙයක් ඇත්ත කියන. මේ තමන්ගේ දැනුම තුල තියෙන දේවල්වත් හිතන්නේ ස්වාධීනව හිතන්නේ නැහැ. එක එක්කෙනාගේ වචන වලට ගොඩාක් දුරට අහුවෙලා ඔන්න සමහර තැන්වලදී අර ඔබ හානි කර දේවල් සිද්ධ කරන. ඔබට පාඩු සිදු වෙන හේතු කාරණා නැති නිසා කවුරුවත් කියන දේවල් 100% පිළිගන්න යන්නවත් කවුරුවත් කියන දේවල් 100% බැහැර කරන්නවත් යන්න එපා. මේක හොඳට මතක තියා බාගත යුතු කාරණා තමයි මීන ලග්න හිමි මේ කාල පච්චදී අනිත් අයට ඇහුම්කන් දීම යහපත් නම්මශීලී වීම යහපත්. හැබැයි එහෙම කියලා 100%ම ඒ දේවල්ට ඔබ හැරෙන්න යන්න එපා. අනිත් අය කියන පදින්නට යන්න එපා. ඒ කියන දේවල් අහන්න ඒ දේවල් තුළ ගත යුතු හරි දේ මොකද්ද කියලා වෙන් කර හඳුනා ගන්න ඔබේ බුද්ධිය පාවිච්චි කරන්න. මොකද බුද්ධියක් නැති යන්නේ මේ මීන ලග්න හිමි කියන්නේ. ඔබේ බුද්ධිය පාවිච්චි කරලා ඊට පස්සේ ඒ දේවල් තුළ හරි දේ හොයාගෙන ඒ දේ ටික ටික අරගෙන ඒකට ඔබ තුල තියෙන දේවලුත් එකතු කරගෙන කටයුතු කරන්න උත්සාහ කරන. එතකොට අර නම්මශීලී වීම තුල දැන් මේ පහුගිය කාල සීමා තුල තිබ්බේ නම්මශීලී නොවීම තුල ගැටලුව. මේ කාලේ නම්මශීලීත්වය වැඩි වීම තුල ගැටලුවක් තියෙනවා. අන්න ඒ නිසා ඒක ඕනට වඩා දෙයක් ඕනේ නැගෙන ඉන්න සමබරව තියාගන්න උත්සාහ කරන්න. එතකොට ගොඩාක් දුරට අර රැවටීමට ලක්වීම නැත්නම් අනිත් අයගේ වචන වලට ගිහිල්ලා අම්බ කියනේ වහන්න ගිහිල්ලා අමාරුයි වැටීම අඩු කරගන්න අවම කරගන්න හැකියාව පාදන. අනිත් ඒ තමයි මේ කාලේ අර ඔබ තමන් ළඟ ඉන්න තමන්ගේ අර කියන අය නැත්නම් තමන් එක නිතර ඉන්න අයට වඩා අර පිට අය ලොකු කරන් දඟලන තත්ත්වයක් තියෙනවා. සමහරක් වෙලාවට දැන් ඉතාමත්ම දක්ෂ පිළිගන්න පුළුවන් කෙනෙක් මේ තමන් එක එකට වැඩ කරන්න ඉන්න. හැබැයි ඒකේ අගය යන්නේ අර නිකන් කයිවාරු ගහන යම්කිසි ආකාරකින් ඔය දැන් ඔබ නොහඳුනන කෙනෙක් ඇවිල්ලා ඔහු ගැන ලොකු වර්ණාවක් කරලා අර කයිවාරු කරන අන්න එයා ලොකුයි. අන්තිමට ඇත්තටම ඔවුන් දන්න දෙයක් නැහැ. ඊට වඩා තමන් එක්ක ඉන්න අය ඊට වඩා දක්ෂයි ඉන්න. අනේ වගේ නිසා ඔන්න වගේ දේවල් ගොඩක් මීන ලග්න හිමියන්ගේ ජීවිතය තුළ මේ කාලේ සිද්ධ වෙන සිද්ධ වෙන එක නිසා ඒක සාමාන්‍ය ජීවිතය තුළත් වෘත්තීය ජීවිතය තුළත් කැපිලා පෙනෙන. වෘත්තීය තුළත් එහෙමයි. වැඩ කරන අයට වඩා මේ කාලේ සීමා තුළ ඔබ විශ්වාස කරන්නේ ඔය කතන්දර කියන. දැන් ඔබ කියමුකෝ විධායක ශ්‍රේණියේ නිලියක් දර නැත්නම් ඔබ යටතේ වැඩ කරන අයත් එක්ක කටයුතු කරද්දී ඇත්තටම වැඩ කරලා යම්කිසි ලෙංගතුකමකින් හෝ වේවා ඒ ආයතනයේ යම්කිසි ආකාරයකින් තියෙන ආදරයකින් හරියට වැඩ කරන මිනිස්සුන්ට වඩා අර කයිවාරු ගහන අයව මේ කාලේ පිළිගන්නවා. වැඩිපුර ඔවුන්ට දෙනව දේවල්, දෙවියුතු දේවල්. ඇත්තටම ඊට පස්සේ ඔක්කොම ඒ දේවල් ඒගොල්ලෝ හානි කරනවා. අර ඇත්තටම ඊට පස්සේ අර වැඩි අර ඔබ අතහැරලා දාලා හිටපු දෙකේ නෙවෙදුනම් ඊට වඩා හොඳට යහපත් දෙයක් කරනවා. අනේ ඒ වගේ දේවල් තුල වරද්දා ගැනීම
වැඩි වශයෙන් මේ ඉන්න ලග්න මියන්තුල මේ කාලවල තියෙනවා. ඒ නිසා මාත් කේන්ති ගන්න එපා මේ දේවල් මෙහෙම කියද්දි. ඔබ පුළුවන් තරම් හරි දේ තෝරා බේර ගන්න උත්සාහ කරන මොකද මේ කාලේ ගොඩාක් දඩ ඔබ තෝරා ගන්න වැරදි. හරි දේන් වැරද්ද වෙන් කරගන්න ඔබට දන්නේ. ඔබ පුළුවන් තරම් වැඩිපුර වැරදි පාරවල් හැම පැත්තෙම වැරදි පාරවල් මිනිස්සු තෝරාගත්තත් වැරදි මිනිස්සු තේරුම් ගන්න තෝරා ගන්න යම්සි වැඩක් කරද්දිත් වැරදි පාරවල් තමයි වැඩි වශයෙන් යොදන්නේ මේ කාලේ. ඔය එක එක කෙටි මාර්ගවල උපයන්න පොඩි පොඩි අවංචසගත දේවල්ට හරි ගිහිල්ලා වැරදි පාරකින් හෝ හම්බ කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් මේ කාලේ සූදුව පැත්තට ඕන්ට වඩා යොමු වෙනවා වැඩි. ඔය ඔට්ටු දාන්න ඔය වගේ දේවල් වලට ඉතින් ඒ දේවල් වලට ඇබ්බැහි වෙන තත්ත්වයක් ටිකක් පෙන්වන්න කරනවා. ඒ වගේම මේ කාලේ සුරාව පැත්තට වැරදි පුරුදු වලටත් ඇබ්බැහි වෙන කාල පරිච්ඡේදයක්. ඒක නිසා මම තමයි මම කිව්වා වැරදි මිනිසුත් එකතු වෙද්දි වැරදි පුරුදු වලට ඔබ ඉබේම ලොල් වෙනවා. අන්න එතකොට හරි වැරද්ද පෙන්වා දෙන අය ඔබට දිරවන්නේ. අන්න ඕකයි ඔතනදී තමයි ගැටලු වෙන්නේ. හරි වැරද්ද තේ ඔය මිනිස්සු තෝරා ගන්න බැරි වෙන්නේ. අන්න ඒ නිසා මේ කාලේ කවදාකවත් නොකරපු වැරදි දේවල් යම් කිසි ආකාරයකින් සමාජ සම්මතෙන් පිට දේවල් ගොඩක් දුරට කරන්න පෙළඹෙනවා. ඒවා තුළ වැරදි පුරුදු වලට ඇබ්බැහිවීම ඒ තුළ විනාශ වෙන්න හේතු කාරණා යන ඊටකට පදින ඒ නිසා විහිං මේ වගේ මේ කාලේ දේවල් යන්න එපා. ඔය මත්පැන් පානය නොකර හිටපු යම් කිසි ආකාරයකින් ඔය දුම් පානය නොකරපු මීන ලග්න හිමි මේ කාල සීමා තුළ ඒවට ඇබ්බැහි වෙන ඊටකට පදිනවා. මොකද අර වැරදි ආශ්‍රය මේ කාලේ තියෙන කාලයක් තිස්සේ යහපතට ඇසුරු කරන මිනිස්සු කියන දේවල් පිළිගන්නේ නැතුව ගිහිල්ලා ඒ දේවල් තුළ තියෙනවා. ඒ වගේම දුසිරිත දේවල් ගොඩක් කරන්න ඊටකට පදිනවා. මට මේ හැමදේම කිනකට කියන්න බැහැනේ. ඒ නිසා ඒ දේවල් තුළ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. මේ අගෝස්තු මාසයත් විශේෂයෙන් මිද්‍රි කාල පරිච්ඡේද තුළ ගොඩක් සැලකිලිමත් වෙන මාර්තු මාසයේ අගභාගය දක්වා මේ තත්ත්වයන් තුළ ඔය පොඩක් ප්‍රවේශම් වේ යුතුයි. ඒ වගේම රැකියාවල් අහිමි වෙලා හිටියනම් ඔය කුමන හෝ මාර්ගයන් තුළින් රැකියාවල් යම් කිසි ආකාරකින් හොයාගෙන නැත්නම් තමන්ගේ ජීවිකාවක් ඇති කරගන්නත් මේ කාලේ දුහිම තුළ හැකියාව දෙනවා. ඒ වගේ යහපතක් තියෙන මාකරිය මේ ආදායම් වෙන මාර්ගයක් සලසා ගන්න මේ කාලේ ඔන්න මීල ලග්න හිමියන්ට හැකියාව පවතිනවා. ඉතින් ඔය තත්ත්වයන් තුළ කටයුතු කර යන්න වග බලා ගන්න ඔබට ඒ සාර්ථකත්වය ප්‍රබල අන්තිමියත් කරගන්න හැකියාව පවතිනවා. ඒකට අර මං කියපු සුළු වෙනස්කම් ටික කරන්න ඕන. ඔබ තුළ තෝරා බේරාගෙන බුද්ධිමත් වෙන්න ඕන. වෙලාවට වැඩ කරන්න ඕන විශේෂයෙන්. ඒ දේවල් ටික කටයුතු කර යන්න ඒ තුළ සාර්ථකත්වය අත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාලේ මේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතේ කාරණා ගත්තොත් මේ කාලේ වෙනතට පෞල් ජීවිතේ තුළ කුටුම්බ ජීවිතේ තුළ ආදරය රැකවරණ ලැබෙන කාලයක් මං කියවන ඔබට යම් කිසි ආකාරකින් පහුගිය කාල සීමා තුළ මේ පෞලේ කවදාවත් මට පෞලියාගෙන් ඉතරම් ආදරයක් නැහැ. ඔවුන් මාත් එක්ක ඉතරම් හිත හොන්නේ නැහැ. අර හැම වෙලේම මං කරන දේවල් වැඩක් නැහැ. අර ඔවුන් මට කිසි දෙයක් කරන්නේ නැහැ. අනිත් දේවල් අනිත් අය වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ. ඔය වගේ සිතුවිලි ගොඩක් මීළඟම හිටියනම් ඒ අදහස වැරදි කියලා ඔබ තේරුම් ගන්නවා කියලා මම අර ශනි වක්‍රේ වීඩියෝ එකෙත් කිව්වනේ. අනේ ඒ වගේ මේ කාලේ පෞලයාගේ යම් කිසි ආකාරයකින් ඔබ ගැන යම් කිසි අර හොයා බැලීමක් ලෙන්ගතුකමක් ආදරයක් වැඩි වශයෙන් තියෙන හැම වෙලේම ඔබ ගැන හොයලා බලන මේ කාල පරිච්ඡේදයේ ඒ තත්ත්වයන් තුළ යම්ක ඒ හැබැයි එහෙම කියලා ඔබ ඔවුන්ට එච්චරම් කීකරු භාවයක් නැහැ. ඔවුන් කියන දේවල් අහන්නෙම නැහැ. කනකට ගන්න නැහැ ගෙදර මිනිස්සු කියන දේවල්. අනේ වගේ තත්ත්වයන් තුළ අර ටිකක් හිතුවක්කාරී භාවය ගොඩක් වැඩි. ටිකක් නෙමෙයි ගොඩක් වැඩි හිතුවක්කාරී භාවය උපරිම මේ කාලේ. තමන් කිව්වොත් කිව්වා ඒ දේවල් තුළ වෙනස් කරන දෙයක් කිව්වොත් අර දැන් යම්කිසි වැරදි කියලා පෙනිපෙනෙත් ඒ දේවල් වෙනස් කරන්න කැමති නැහැ. මේ කාලේ ඔය සමහර මතවලදී ඉතාමත් තදින් ඉන්නවා. සමහර තීන්දුව තියෙනවාදී ඉතාමත් තදයි. කිසිම වෙලාවක ඔය මේ කෙනෙක් ඒ දේවල් වෙනස් කරයි අර ඔය අනුනොදන්නා කෙනෙක් ඔය බාහිර පාර්ශ්ව කෙනෙක් කිව්වොත් පිළිගනි. හැබැයි තමන්ගේ කියලා තමන්ගේ හිතවත් කෙනෙක් කිව්වම හරි තදයි. ඒ නම් මේ ශිලිත්තේ එතර නැහැ. ඔන්න ඔය තත්ත්වයන් තුළ තමයි ගොඩාක් දුරට වරද්දා ගන්න. ඒක නිසා මේ කාලේ ඔය පෞද්ගලික කුටුම්බ ජීවිතය තුළ මේ වෙලාවේ තමන්ට ඇත්තම ආදරය කරන අය තමන්ට ඇත්තම ලිංගතු කරන අය ඉන්නේ එතන ලිංගතුකම් පාන අය ඉන්නේ එතන. අන්න ඔවුන්ගේ බසට ටිකක් ඇහුම්කන් දෙන්න. ඒවත් 100%ක් ඔලුවට ගන්න කියලා නෙමෙයි. ඒවල ගත යුත්ත ගන්න. ඒ හිතුවක්කාරී භාවයෙන් මිදෙන්න වග බලා ගන්න මේ කාලේ මීන ලග්න හිමියෝ. ඒ වගේම මේ කාලේ සීමා තුළ සම්බන්ධතාව ගැන කතා කරත් ඔය අවිවාහක අය මේ කාලේ පරිච්ඡේදය තුළ ඔන්න පොඩ්ඩක් මේ කාලේ ටිකක් අර තමන්ගේ සහකාරයා සහකාරද විවාහකය ගත්තත් එමය නැත්නම් පෙම්වතා පෙම්වතිය ගත්තත් එමය සැමියා බිරිඳ ගත්තත් එමය පෙම්වතා පෙම්වතිය ගත්තත් එමය තමන්ගේ සහකාරයා සහකාරිය නැත්නම් තමන්ගේ පෙම්වතා පෙම්වතිය පොඩ්ඩක් නුරුස්සන ගතියක් ඔබට එනවා. ඔවුන් එපා වීමක් පෙන්වම් කරනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේදයේ තියෙන සීල කියන විවාහය තුළ නැත්නම් බැඳීම තුළ කලකිරුණු ස්වභාවයක් මේ ලග්න හිමියා තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් වෙනවා. හැබැයි ඒ දේ තුළ ඔවුන්ගේ යම් කිසි ආකාර ඈත්වීමක් සිද්ධ වුණොත් අන්න ඔබට ඒ දේවල් හරිෂණයෙන් දැනෙනවා. ඒක දරා ගන්න අපහසු තත්ත්වයක් ඇති වෙනවා ඔබට. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. තියේද්දි ළඟ තියේද්දි වටිනාකම නැහැ. ඒ දේවල් වල බැරි වෙලා තියෙන දේවල් ඈත් වුණොත් ඒ දේවල් වටිනාකම දැනන වගේම ඔබට ඒක දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා. ඉතින් පසුතැවීම. අන්න ඒ වගේ තත්ත්වයක් ටිකක් තදබල ලෙස මේ කාලේ බැඳීම් කියන කාරණා තුළ තියෙනවා. හැබැයි අලුතෙන් ඇති වෙන බැඳීම් ගැන නම් එතරම්ම මේ කාලේ යහපත් කාලයක් නෙමෙයි. මම පොදුවේ ගොඩක් ලග්න වල කිව්වා. මොකද ඒක සෑහෙන පාරේ දෙයක්. මේ කාලේ අලුතෙන් ඇති වෙන බැඳීම් හිතවත්කම් ගත්තත් එහෙමයි ආදර බැඳීම් ගත්තත් එහෙමයි කොමන් හෝ තත්ත්වයන් තුළ
ෘතිය බැඳීමන්න පුළුව හවල්කරයන් හවල්කරය වන්න පුළුව ඔය කුමර පාශ්කතත් අලුතෙන් එකතු වන දේවල් තුළ ගොඩාදුට ඔබටතින් අයහපත්දේ. ඒ වගේ මානසික පීඩාව ඔබට අහිමිවීම් ඔබට තියෙන යම්කිසි ආකාරයෙන් බාධක ඇතින තත්වන්නේ නිසා මේලා ගොඩාදුට ගොඩක් මේ කාලේ අලුතෙන් ඇතින බැඳීම්තුළ තියෙන්නේ ගොඩක් අනවශ්‍ය විදිහටම අර ඔබෙන් පල ප්‍රයෝජන ගැනීම ඌමනා විතර වුන්තුල තියෙන. ඒවගේම කාලකට කලින් හැරගිය බැඳීම් මේ කාලටයක් ආ එන කාලයක් ඒවතුලත් තියෙන්නේ ගොඩා දොට අවස්ථාවද මුොද එපා කියලා ඔබ එපා කියලා අතහර ගිල්ල එන්න හේතුවත් යන ගොඩා දොට අවස්ථාවද හේතුවක් වෙන්න මොන මේ කාල පොඩක් අවස්ථාවදින් ඇසුර ලැබෙන කාලය එනිසා මේ කාසිමතුල පොඩ්ඩාව බැඳීමමුලින් ඇත්තල ඉන්න තරමට ඔලුවට හොඳ නැතර ඔලුව කාගන්නක තම විහින් තමට මානස පිඩා චිත්ත පිඩා ඇතිකරගන්නක තම වෙන්න ඒ නිසා මීන ලග්න හිමියෝ මේ කාලේ බැඳීමලින් බුද්ධිමත් වෙන්න ඕන තියෙන බැඳීම් රැකගන්නත් ඕන අර අලුතෙන් ඇතින බැඳීමලින් ප්‍රවේශගන්නත් ඕන ඒදී හොඳට හිතට අරගෙන බුද්ධිමත් බැඳීමල කටයුතු කරන්න නැත්තම් ඔය බැඳීම් නිසා අර යහපත් වීගෙන වෘත්තීය ජීවිතේට හානිකර දේවල් එන්න පුළුවන් මට යහපතක් යාන්තම් වෘත්තීය ජීවිතේ හැදිගෙන එද්දී අර ඒ රාෂ්ට්‍රකයේ තුල බලපෑම තියෙන මේ කාලේ බැඳීම් කියන තැනවලදී අන්න ඒ රාෂ්ට්‍රකයේ බලපෑමත් එක්ක ඒ කඩා වැටීම් වැටෙනොත් ඒව තුල අනිත් ඒවත් කරන්න ඕනේ ඒකනේ ඒ රාෂ්ට්‍රකයේ තුල මිනිස්සු වැටෙනවා කියන මොකද හේතුව ඒ රාෂ්ට්‍රකයේ බලපෑම තියෙන එක පැත්තකට ඒ පැත්ත මොකද කියලා හොයාගන්න ඔක්කොන්නම ගන්නේ හැබැයි ඒ පැත්තේ වැටීමත් එක්ක අනිත් පැත්තෙත් ඔබ විහිං වටා ගැනීමන තියෙන ඒකනේ මුළු ජීවිතේම වඳුරු කර ගන්නවා කියලා කියන ඉරාෂ්ටකාවසෙ මොන හැබැයි මේ දේවල් දැන් ඔබට තෝරා බේරා ගන්න මම ඔබට හරි දේ කියලා දීලා දෙනවා එහෙනම් ඔබ ඒ වැටෙන පැත්ත වළක්වා ගත්තොත් ඉතුරු හැම පැත්තෙම සාර්ථකත්වය තියෙනවා මේකයි අනිත් එක මම මුලින් කියන බරු වෘත්තීය ජීවිතය තුළ දැන් ඔබ යම්කිසි එක දිගට යම්කිසි රැකියාවක් කරන් ආපු ස්ථානයක ඉන්නවනะ මේකල ඒ දේ තුළ ඔබට යම්කිසි ඉහළට යෑමක් යම්කිසි තනතුරු තාන්නමක් ලැබෙන කාල පරිච්ඡේදයක් ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔය ගෞරව නාම හැම ලැබෙන කාල ජනප්‍රියත්වය ලැබෙන කාල පරිච්ඡේදය ඔබ විශේෂයෙන්ම කලාව සම්බන්ධ මිනිසුත් එක්ක කරන කටයුතු වල මිනිසුන් එක්ක යම්කිසි සමාජගත වීම තුළ කරන කටයුතු වල හොඳ ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් හම්බ ඒවත් තුළ වෘත්තියන් කරලා ඒවත් තුළ හම්බ කරන්න හොඳ කාලයක් ඔය හැම දෙයකම අර ඔබගේ සැලසුමක් ඇති බව හෝ යම්කිසි ආකාරයකින් අර වැඩ කල් දාන කටයුතු තුළ ඒදලට පුංචි බාධක එල්ල නොවුනොත් ඔබ ඇති කරගත්තේ නැහැ එන්නේ වෙන්නේ ඔබ ගිහින් ඇති කරගත්තේ නැත්තම් ඒ දේවල් වල සාර්ථකත්වය තියෙනවා එහෙනම් ඔකට බාධක එන්නේ කොතනද අර බැඳීම් එක්ක එන ඔළුවත් එක්ක ඔක්කොම එපා වෙනවා එතකොට එපා වුණාම රැකියාවක් කරන්න හිතෙන්නේ ඉගෙන ගන්න හිතෙන්නේ වෙහෙතක් හේතක් ගන්න හිතෙන්නේ වැඩපලක් කරන්න හිතෙන්නේ අන්න ඕක නිසායි වැටෙන්නේ මේක හොඳට තේරුම් ගන්න මේ ඔබ මට බණීමේ මොනවාද මේ කාලය අරන් කියවන්න කියලා නෑ මේ කියලා දෙන්න හදන්නේ ජීවිතේ මිනිසුන්ගේ නරක කාල සීමා තුළ මිනිස්සු වැටෙන්නේ ගොඩදොට විහිං මොකද එක පැත්තකට තරයි නරක බලපාන්නේ ඉතුරු හැම පැතිවලම ඒව හේතු කරන්නේ නැහැ කියලා ඔබ වැටෙන්නේ අන්න ඒක තේරුම් ගත්තොත් මීන ලග්න හිමිනේ ඉදිරි අවුරුදු පහ කොච්චර ඉරස තිබ්බත් ඔබ වැටෙන්නේ එහෙනම් දැන් අදිෂ්ඨාන කරගන්න එක වෙන බලපානේ මානසිකත්වයට මානසිකත්වය තුළ ඔළුව වෙනස් වෙන එකට හේතු වෙන්නේ බැඳීම් එහෙනම් ඒ දේවල් වලින් පුළුවන් තරම් මේ ගලාවේ පුළුවන් නම් ඈත් වෙලා ඉඳලා නැත්තම් බුද්ධිමත්ත කටයුතු කළා ඒ දේ ඔබ හදාගත්තොත් අනිත් කිසිම දේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ අනිත් හැමදේම ඔබ අර අනාගත සරලම බසන් කිව්වොත් ඔය තත්ත්වය වල ඒක නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේද වල මොකද ඔළුව අවුල් වෙලා පාරේ වාහනයක් පදින්න අනතුරක් සිදෙන ඔබට අනතුරක් කරන නැත්නම් ඔබ හින්දා කාට හරි අනතුරක් වෙනවා නැත්නම් ඔබ වෙන තැනක වැඩ කරද්දි අනතුරක් සිදෙනවා මේ හැම දෙයකටම බලපන්නේ ඔළුව ඒ ඔළුවට ප්‍රශ්න ඇති කරන්නේ බැඳීම් අන්න ඒක නිසා ඒ දේවල් තේරුණා මේ බැඳීම් නැතුව තුල ප්‍රශ්න ඇති කරගන්න තු හිටියොත් මේ කාලේ ඒ රස්ස තුල ඔබට කිසිම ගැටලුවක් වෙන්නේ එහෙනම් ඔළුව ධනාත්මක තියාගන්න නිවැරදි පිළියම් පිළිවෙත් මේ වීඩියෝ අවසානයේ තියෙනවා අර සෙනසුරු වක්‍ර පිළිවෙත වීඩියෝ තියෙනවා එහෙනම් ඔබට ඒවා හැකි පමණින් කරන්න ඒ දේවල් තුල හරි විද්‍යාත්මක දේවල් තුල ඔබේ මනස නිරවුල් කරගන්න මේ කාලේ චුට්ටක් අඳින පළඳින දේදී කොණ්ඩේ කපන දේදී රැවුල කපන දේදී නැත්නම් කාන්තා පාර්ශ්වෙන් ඔය විලාසිතා කරන විදිහට වෙනස් කර මොන විහිළුවක්ද කියලා ඔබ හිනාවේ නෑ ඕක හරි මනෝවිද්‍යාත්මක කාරණා මේ කිසිම গুপ্ত ජ්‍යොතිෂ්‍යමය කාරණා නෙමෙයි යම් කිසි නරක කාල සීමා තුළ තමන්ට යම් කිසි ආකාරයකින් මානසික පීඩා චිත්ත පීඩා බහුල කාල සීමා තුළ තමා අතුලින් තමා දකින විදිහ පොඩ්ඩක් වෙනස් වුණොත් පරිබාහිර දේවල් තුළ වෙනස්කමක් ඇති කරගත්තොත් ඒ මානසික පීඩා චිත්ත පීඩා අවම කරගන්න මානසික සෑල්ව ඇති කරගන්න ඔබට හැකියාව ලැබෙනවා ඒක නිසා ඔය නරක කාල සීමා තුළ ඔබ පුළුවන් තරම් මේ කාලේ උත්සාහ කරන්න ඔබ තුළ ඒ පෙනුම වෙනස් කරගන්න කොණ්ඩේ කපන විදිය කොණ්ඩේ පීරන විදිය රැවුල කපන විදිය රැවුල පීරන විදිය යම් කිසි ආකාරයේ අඳුන් අඳින විදිය අඳුන් වෙන්ද රඳිනවට වඩා වෙනස් කාන්තාව නම් ඒ විලාසිතා කරන විදිය මේ හැමදේම පොඩ වෙනස් කළා බලන්න ඔබතුලින්ම ඔය වෙනස ගොඩක් ඔය මානසික පීඩාවෙන් සැහැල්ලු ලැබෙවි ඊට පස්සේ ඒ දේවල් පවත් ගන්න උත්සාහ කරගන්න එහෙනම් මීන ලග්න හිමියෝ දැන් තේරුම් ගන්න ඇති ඔබට ගැටලු දිනවද කියලා එහෙනම් ඒ තුල කටයුතු කරන්න වග බලන්න අධ්‍යාපනයකට තුල මේ කාල සීමා තුල ඔබට හැකියාව පාද දෙනවා යම් කිසි ආකාර සාර්ථකත්වයක් ඇති කරන යම් කිසි මේ කාලේ අවධානයක් යොමු කරගන්න හැබැයි කර නිසි කාල කළමනාකරණයට නොහැකි වීම ඒක හැබැයි ඒක කියන්නේ ඇවිල්ලා ඔබ විහිං කරගන්න දේවා කාල කළමනාකරණය නිවැරදිව කරගන්න බැරි වීම නිසා ඒ කටයුතු වල බාධා වලින් ඉඩ පාදන නැතුව
අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ඒ දේවල් තුළ සාර්ථකත්වය දන්න ඒවා තුළ ඔබේ වෘත්තිය අනුගත කර කර මේ ජීවිතේ දියුණුවක්වත් කරන්න හැකියාව පාදිනා එන මේ ඉගෙනීම් කටයුතු වල ගොඩක් බාධා කරගන්නේ ඔබට යම්කිසි සැලසුම් කරගන්න බැරි වීම කාල කළමනාකරණය කරගන්න බැරි වීම අන්න ඒක නිසාවෙන්ම මේ කාලේ නිසි කාල කළමනාකරණය තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න මේල අධ්‍යාපන කටයුතු අතාරින්න හිතනවනේ අයියෝ මේ වෙලාවේ මේවා කරගන්න බෑ මට එහෙමනම් කරන්න එපා ටිකක් කොහොම හරි අමාරුවෙන් හරි මේ දේවල් කරගන්න උත්සාහ කරන්න මොකද නැත්තම් ඔබට මේ අද මගහැරන දේ ගැන ඔබට තව අවුරුදු කීපයක් යද්දි පසුතැවෙනවා නනේ ඒ කාලේ මම මේ දේ කරගත්තා නේද අද කොච්චර වටනද ඒතකොට ඒ කාලේ මදි මට ආය අලුතෙන් දෙයක් කරගන්න අන්න ඒ නිසා කිසිම දෙයක් මේ කාර්යය කල් දාන්න එපා කොහොම හරි බුද්ධියක් තියෙනවා හොඳ සැලසුමක් ඇතුව වැඩ කරලා ගොඩ යන්න උත්සාහ කරන්න මේ කාලේ යම්කිසි ආකාරයකින් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙලා යහපත් කාලය මොකද දැන් ලබන අවුරුද්ද වගේ වෙද්දි මේ මාසෙන් පස්සේ වෙද්දි මේ ළඟම ඒ රාශියක පැවතුණත් ඔය විදේශ සම්බන්ධතාවතුල උපයන්න විදේශගත වෙන්න ඒව හොඳටම උප්පරිම තත්ත්වෙම පෙරමන ඒ ගිහිලා හෙන් සාර්ථක වෙන හැකියාව ගොඩ තදර පෙන්නන එනම මේ කාල පරිච්ඡේද තුල ටිකක් අර නියුට්‍රල් එකේ ඕනටත් වඩා නැතුව සාමාන්‍ය පරිදි පවත්වා ගන්න පුළුවන් ඉදිරි යහපත් හැබැයි මේ කාලෙත් විදේශගත වෙන්න හැකියාව පාදන හැබැයි විදේශගත වෙලා කරන කටයුතු තුල ටිකක් සාර්ථකත්වය ගන්න කාලයක් යනවා බාධක එනවා හැබැයි ඕක ලැබන අවුරුද්දෙන් පස්සේ හරියනවා එන ඒ නිසා මේ කාලේ ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න වග බලා ගන්න ටිකක් උත්සාහ උනන්දු මහන්සි වෙලා වැඩ කරන්න මේ කාලේ මහන්සි වෙලා වැඩ කරනවා නමුත් බුද්ධිය පොඩ්ඩක් පාවිච්චි කරන මදිකම ටිකක් ඒක හදාගත්තොත් සෑහෙන දොට හරියනවා මේ කාලේ සෞඛ්‍ය ගැන කතා කරමුද මේ කාලේ මේ තවද මේ විදේශගතලා ඉන්නේ සමහරු මට දෝෂ ආරෝපණය කරනවා මේ විදේශගතලා ඉන්න අපි ගැන කියන්නේ නැහැ අමුතුවෙන් කියන්නේ නැහැ මේ කියපු හැම දෙයක්ම ඔබට වළංගුයි ඒ නිසා විදේශගත වෙලා ඉන්නේ අර මම මුලින් ඉඳන් මේ වරතුරු කියපු හැමදේම ඔබටත් වළංගුයි මෙතනින් එහාට කියන දේවත් ඔබට වළංගුයි ඒ නිසා මේ හැමදේම ඔබේ ජීවිතේට අදාළ දේට ආදේශ කරගන්න ඒ වැඩ කරන තැන්වලදී මේ කාලේ අර ටිකක් කියන දේ අහන්න දෙන නුරුස්සන ගාවාවේ පොඩක් වෙනස් කරගන්න පිටින් ඉන්න අය දානවා බොය ජොබ් එකෙන් අයින් වෙලා වරෙන් බා ඔතන බොරුරුඹ දුක් විඳින ඔබට හම්බෙන ගාමදි මම අලුත් එකක් හොයලා දෙන්නම් ඔබ අයින් වෙලා ඉතින් අලුත් එකක් හම්බෙන්නේ නැහැ ජොබ් එකෙන් අයින් වෙලා ගිහිල්ලා හොයද්දී යන්න ෆෝන් ආන්සර් කරන්න නැහැ කියපුවේ මේ රස්සාවක් නැහැ අලුත් එකක් ඔය වගේ තත්ත්වයක් තම ගොඩක් දුරට විදේශගතලා ඉන්න තියෙන ප්‍රශ්න. ඔය තත්ත්වයන් තුළ ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න වගේ බලන්න. අනිත් පැත්තෙන් තමයි ඔන්න රැකී රට එන්න කියන අයත් ඉන්න හැම වෙලාවෙම වරෙන් වරෙන් මම අපිට මෙහෙම කරන්න බලා ඔහේ ඉන්න එපා. ඔය ටුවරිස් වීසාවක් හරි ගහගෙන විසිටින් හරි ගහගෙන එන්න කියලා. ගියාට පස්සේ ෆෝන් ආන්සර් කරන්න. ඊට පස්සේ ඒ දන්නු නොදන්නා රටක තනි වෙනවා. ඊට පස්සේ එහෙමෙන් ටිකක් අර කාලය දිනනවා. මේ කාලේ එහෙම ඒ ටිකක් ගැටලු තියෙනවා. නිසා අනිත් අයගේ වචන විශ්වාස කරන්න එපා මේ කාලේ. පුළුවන් තරම් තමා ගැන විශ්වාසය තුළ කටයුතු කරන හැබැයි එහෙම කියලා අනිත් අයට ඇහුම්කන් නොදී ඉන්නත් එපා ඒ තුළ ඇහුම්කන් දීලා ගත යුතු තරම් කටයුතු ටිකක් අර සූක්ෂම නූලක යන වගේ වැඩක් තමයි එහෙටත් නැතුවත් බෑ ඇතුවත් බෑ මැදින් යන්න ඕන ඒ දේ තුළ සාර්ථක වෙන්න හැකියාව පවතිනවා ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරමු මේ කාලේ අර අනතුරු සිදු කර ගැනීම ටිකක් ඉදිරියෙම තියෙනවා එහෙනම් රිය දහමනේ ජනතෝදාය දේවල් කරද්දී ප්‍රවේශමෙන් ඔය යාළුවොත් එක්ක ඇතුළේ ඔය තැන් තැන් වල ගිර නාන්න කරන්න නොදන්නා තැන් වල ගිහිල්ලා ඉන්න ඔය කඳු නගින්න කරන්න නොදන්නා පැති වල ඇවිදින්න ඔය නපුරු සත්තු ඉන්න පැතිවල තියෙන්නේ අනතුරු සිදු කරගේ සත්තු සර්පයි ඉන්න තැන්වල යන්න එපා කැලෑවලස් යන්න එපා නොදන්න පැතිවල යන්න එපා මේ කාලේ අනතුරු ඉමේ හැකියාව වැඩි ප්‍රවේශමේ ඒ වගේම මේ කාලේ ඔය ස්නායුගත අසනීපකාරී තත්ත්වයන් ටිකක් බහුල වෙන කාල පරිච්ඡේදය ඒ වගේම ඔය ශරීරය තුළ යම්කිසි ආකාරකින් ඔය තෙල් කියන කොලෙස්ටරෝල් තත්ත්වයන් වැඩි වෙන අක්මාවේ තෙල් තැම්පත් වෙන එන ඒ වගේ තත්ත්ව ඇති වෙන කාලයක් ඉඳන් මේ කාලේ මේ මූලික අවදිය එහෙනම් මේ කාලේ ඒ ගැන ටික හොයලා බලලා ඒ පරීක්ෂණ කරලා ඒවට නිවැරදි ලෙස කරන්න ඕන දේ කරලා ව්‍යායාම තුළ උනන තේවල විසඳුම් හොයන්න පුළුවන් මේ කාලේ. ඒ කියන්නේ අසනීප හැදෙන්න පටන් ගන්න කාලේ. ඒ නිසා මේ මූලික අවදිදී මේ දේවල් වෙනස් කරගත්තොත් අපිට නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ. අර පොරොවෙන් කපන තත්ත්වයටවත් පත් වෙන කලින් නවත්තන්න පුළුවන්. සමහර ඒවා හැමවත් කරගන්න බැරි වෙනවා ඉදිරියේදී. ඒ නිසා මේ කාලේ දේවල් වළක්වා ගන්න. බුද්ධිමත්තා තමයි සෞඛ්‍යන සැලකිලිමත් කටයුතු කරලා ජීවිතේ සාර්ථක කරගන්න කලබල වෙන්න එපා. කවුරු මොන දේ කිව්වත් මම දැක ගන්න ඔබලා බය කරනවා ඒ රාස්තකේ තව අවුරුදු 5ක් එහෙමමයි. නෑ දැන් ඔබට මම කියවනේ ඒ රසක බලපාන තැන එහෙනම් එතරම් වෙනස් කරගන්න අනිත් හැම පැත්තම සාර්ථක වෙනවා ඒකයි මම ගොඩක් අය ඔය කොලේ වහලා ගහන්නේ ඔක ඒ රසෙ කිව්ව ගමන් ඔක්කොම ඉවරයි කියලා කියන ඔක්කොම ඉවර වෙන්නේ මේ එකතනක් හින්දා ඒ තැන පෙන්වන මිනිස්සු හදා ගන්නවනේ අඩුම ඔක්කොම නැතත් කීප දෙනෙක් හරි අන්න එතරම් ඔබ බුද්ධිමත් වේතු දැනගන්න එහෙනම් ඔබට දැන් ඔබ තැන දන්න ඔබ වාසනාවන්තයි ඒ දේ තුළ ඉඳන් සාර්ථක වෙන්න මේ පිළියම් පිළියම් නිවැරදි කරලා ජීවිතේ ගොඩ ගන්න කොහෙම කලබල වෙන්න එපා මොන ඒ රසෙ දිවත් ඔබට දිනන්න පුළුවන් ඒ වෙනස කරගන්න මේ කාලේ විශේෂයෙන්ම මේයි ලබන වසරේ මේ දක්වා කාල සීමා තුළ බුද්ධිමත් අර මම කියන වගේ නූල කැවදින වගේ සමබරව ගන්න උත්සාහ කරන්න ඊට පස්සේ ගොඩාක් දුරට ඔබට තවත් ටිකක් ජීවිතේ හොඳ පිම්මක් පැනගන්න හැකියාව පාදිනවා නේද අර කීන තැන්වලින් වැටෙන්නේ නැතුව ජීවිතේ බුද්ධිමත් යන්න ඔබට දිනන්න පුළුවන් අපි එහෙනම් මේ වැඩසටහනේ වැදගත්ම කොටසට යමු යමු ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න සුබ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝ එකේ තියෙන ඉතා විශේෂිත පිළියම්
කීපයක් පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩදෙනෙක් අහලා තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත වූ විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ ඒ වගේම රාත්‍රී 12යි 5ට සෙනසුරාදා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ක්ෂයාකර ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්දක වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදී සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාදා එළි වෙන්නද? නෑ ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12යි පාට. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නේ දවසක් විදිහට උදෑසන ඉර උදාව වෙන දවස ඉඳලා ඊළඟ දවස ඉර උදා වෙන දවස ඉඳන්. ඒතකොට සෙනසුරාදා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා අලුයම 12යි 5ට. එනිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජා පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිත දුම්කුඩු මිශ්‍රණයක් ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුභ කරගන්න කියලා ඒ අවශ්‍ය කරන උදේහව දුම් අලන විශේෂිතේ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ සඳහන් අනිවාර්යයෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝව අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාව පවත්වන්න. නැත්තම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න. නැත්තම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න. හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න. ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමක හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් ඒ උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම් කිසි සීපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජාව පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ 4 වන ඉරිදා තමා තියෙන්නේ. ඒ 4 වන ඉරිදා දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිදා බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන පුළුවන් වඩා යහපත්. නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශ ආහාර කිරීම පවක් කියලාද ගන්නේ නැහැ. ඒක පවක් විදියට ගන්න වඩා මේ ප්‍රතිපත්තිය මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරු හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස්වරු හරි ගමන්නේ යද්දී පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන්න ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම දැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්. ඔබ හිතින් ශ්‍රී මහා බෝධිය ගාව ජය ශ්‍රී මහා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුම ගියොත් පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දාලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑසි කරන්න නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් 3 වරක් පෙරලද පැන් කාලා 3කට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්සලා මේ බෝධි ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ මේ බෝධි පූජා සමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම් පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසිදු වතුර වලින් පිරිසිදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන
මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජය පිරිත, අභිසම්බිධාන පිරිත, දස දිසා පිරිත. ජය පිරිත, අභිසම්බිධාන පිරිත, දස දිසා පිරිත. මේ පිරිත් පිළියෙල එකියෝ පිළිවෙලට කියන්න අවශ්‍ය නැහැ. Taman කැමති දෙයට පුළුවන් නම් හත් වතාව බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. ඇස් දෙක වගන් ටික වෙලාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා, ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්වයන් නැමෙයි. ඒවා ගැටලුකාරී තත්ත්වයන් මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකේ ඉන්න සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා, සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා, අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වතාවක් කියන්න. තුන් වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පැන් කාලය බෝධියේ මුලට වක් කරද්දි සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පේ කෝප්පේ වගේ එකතු කරගන්න. බෝතලයක් අරන් ගිහිල්ලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට ඔදලා ගෙදරින් පිටත් වෙන්න කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පෑන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්නවා නිතර ඒ ජලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කරලා දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා. ඒක නුවණුමානයි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ කියන දේවල් තුළ තියෙනවා. රාගශ්‍රී නිවර මගේ Facebook පිටුවේ message එකක් දාලා අහන්න. එහෙම නැත්නම් comment එකක් දාන්න. comment එකකට වඩා comment එකකට උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදිනේ. හැබැයි මගේ Facebook පිටුවට ඔබ message එකක් දැම්මොත් මම හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරේ දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් ට ගැටලුවක් තිබුත් කරා යද්දි කියපු දේවල් අපහැදලික මම මොකද මමත් මේ හදිස්සියේ රෙකෝඩ් කරන්නේ මේ දේවල් වල මටත් කියද්දි සමහර දේවල් මගේ හැරෙන්න දෙල තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිද හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මම කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහනා දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දි ඒ පළවෙනිද ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න. Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනිද අගෝස්තු පළවෙනිද කියලා ටයිප් කරා 2024. ඊට පස්සේ ඔබ ඉන්න රට නගරේ ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එකමාර කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන්. ඒ නාන්න අසනීප තියෙන ටිකක් මූණකට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ. වෙන කෙනෙක් ලව හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්නම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යයෙන්ම අපි කියනවනේ මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව අනිවාර්යයෙන්ම සූර්ය පිරිත අනිවාර්යයෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න. මේ සූ ටීවී වලත් ඒ පිරිත් ටික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම්කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ සකස් කරන කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනුව ගන්න. මේ මාසයේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු, ආහාර සඳහා මෙපණක් ගන්න, ගමනාගමනය සඳහා මෙපණක් වැය වේවි, අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් හරි ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වියදමයි. ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසයේ ඒ ඔබ ලියපු ඒ ඇස්තිමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන් ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසා බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්යා උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසා බලාගෙන ඉස්සලාම සූර්ය දේවිය නමස්කාර කරන. සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත්වයක් ගැන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකෙන් අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින්නේ. මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනය ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට ඒ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දෙවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා
විසේක්වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන මේ අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාස ජීවිතය සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් වලට එන බාධාවල් මේ මාසය තුළ දුර වේවා. සමහර විට කාලගුණික වශයෙන් එක එක පුද්ගල ඉවත් කරන බාධාවල් වෙන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන්, ස්වභාවික ව්‍යසනයන්, මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මගහැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළා. නැවත ඕම් සූර්ය නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කෙනෙක්, සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවි ඉන්න පුළුවන්, ඉතා විශාල ජීවි ඉන්න පුළුවන්, හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒ යගේ ඉන්න මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙත්තා, නිරෝගීව සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරලා, ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට, අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ, ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපු කාරණා ඉදිරියට කරන් යන්න, ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පද කරන් යන්න. මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට එලා නිදියෙන් ඉන්න අයට නෙමෙයි මේවා කියන්නේ, කරන අයට, වැඩ කරන අයට, ඒ අයට අනිවාර්යයෙන්ම ඒ කියන බාධක දුරු වේ. ඔබට පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දී අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදාසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල, නිරාහාර වේඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුළ තියෙන අර ඔබට වේදනාවක් දැනේ, බඩගින්න දැනේ, ඒ දේ තුළින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්න කෙනෙකුට දීම තුළ කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරගන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත්ම බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හිතුවට ඉතාමත් බලගත්. උදෑසන 10 11 විතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න, වතුර බොන්න, නොබීන්න එපා. ඊට පස්සේ ඒ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා උයනවා නම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙනවා. ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්න. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්දා රාත්‍රී 11 12 පාත්‍රණ යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පවක් ගැන හිතීමක් නෙමෙයි, ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර යම්කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම, තමා තුළ පාලනය කර ගැනීම, මනස යම්කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලියත් රැකලා ඔබ රාත්‍රී 11 12 ශුද්ධෝපය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා, පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්. නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවණ බදා දිනවල පවත්වන්න. ඒ වගේම දිවසප්පසාද වන්දනාව, දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ, කැටි යාඥාන කටපාඩමේ දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී වූ ධනාත්මක මනස රැති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහන කිව්වා මේ නිතර නෙත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලෙම නැත ගන්න. ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දී නිතර ඉදිරියේ පේන තැන, පරිගණක පාචන පාදයට පරිගණකේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බියේ, නැත්නම් වාහනේ වින්ස්ක්‍රීන් එක වැහෙන් අලවන්න එපා. අර පේන තැනක තමන්ගේ අර දර්ශනපතේට අවහිරයන් නොවන තැනක අලව ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මං කියන්න බෑ, තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ, විශේෂයෙන් වැඩිපුරම නෙත ගැටෙන තැන් අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස, තැඹිලි, කොළ, පදදම් කහ. රෝස, තැඹිලි, කොළ, තදදම් කහ. නැවත කියන රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට, කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න, ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර සංසුම් බව, ආදරණීය භාවය ඇති කරන්න, ඒ වගේම ආර්ථික මේ දියුණුව ඇති කරන්න, නිරෝගී භාවය ඇති කරන්න මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක තුළ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙනවා. දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි, හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට, තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු
වක්‍රම වීඩියෝවේ කියන පිළියම් පිළිවෙල නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියල්ල ධනාත්මක කරගන්න හැකියාව පතන. ඉතින් බෞද්ධයට කතෝලිකයට තමයි මම පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම්කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම් අනුව අනිත් ආගම් වල අයටත් ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත්යට යහපත කිරීම, අනිත්යට අනතුරන් නොකිරීම, කරදරයන් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිත්තර දැනවක දැනගෙන කටයුතු කිරීම. හැම වෙලේම මෛත්‍රියෙන් කරද්දි මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි. යහ අනිත්තගේ යහපත තුළ යහපත ප්‍රාර්ථනා කිරීම තුළ කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා. ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතේ ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය මේ මාසය 100%ක් සුභ කරගමු. ඉදිරිය 100%ක් සුභ කරගමු. අනිත්තරත් යහපත කරමු. අපි ජීවිතේ දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.